உள்ள வேண்டாம் ஃபேண்டஸியே ஜீவாத்தின உண்ட பிபி ஆஃப் தி ஃபேண்டஸி. ලෝකයේ සාපල භයානකම සිංදු අතරින් අංක එක හැටියට අපිට මේ හංගේරියානු සුයිසයිඩ් සෝන් එක වන ග්ලෝමී සන්ඩේ නම් කරන්න පුළුවන්. මේ ගීතය ගැන අතීතයේ ඉඳන් ඇහෙන්නෙම ඉතාම අඳුරු සහ භීතිය දනවන තොරතුරුයි. 1930 ගණන් වලදී මේ ගීතය නිර්මාණය කරන්නේ හංගේරියානු සංගීතඥයෙකු වුණු රෙස්සෝ සෙරස් නම් පුද්ගලයා විසින්. මේ ගීතයේ පදමාලාව ලියන්නේ සෙරස්ගේ මිත්‍රයෙකු වුණු ලාස්ලෝ ජෙබර් කියන පුද්ගලයා විසින්. මියගිය පෙම්වතියක් හා එක්වනු පිණිස මෙලොව හැරයන්න හිතන පෙම්වතෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙය නිර්මාණය කරන්න හේතු වුණේ මේ මිතුරන් දෙදෙනාගෙන් කෙනෙකුගේ පෙම්වතියකගේ සියදිවි නසා ගැනීමක්ය කියලත් මතයක් තියෙනවා. පස්සේ කාලයකදී මේ ගීතය ඉංග්‍රීසියටත් පෙරලා ගායනා කරලා තියෙනවා. ග්ලූමි සන්ඩේ ගීතය ඉතාම භයානක ගීතයක්ය කියලා ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නේ ඒ ගීතය අහන අය සියදිවි නසා ගන්න පෙළඹෙනවා කියන පුත පළවීමත් එක්කයි. මේ ගීතය ඇහිමෙන් පස්සේ සියදිවි නසා ගන්නට පෙළඹුණු පුද්ගලයින් ගැන විවිධාකාර වූ පුවත් අතීතයෙන් ඇසෙනවා වගේම එහෙම දිවි නසාගත් අයගේ අතේ මේ ගීතයේ පදපේලි ලියවුණු සියදිවි නසා ගැනීමේ ලිපි තිබුණු අවස්ථා ගැනත් අහන්නට ලැබෙනවා. යුරෝපය පුරා සියදිවි නසා ගැනීම් සිය ගණනකට විතර මේ ගීතේ හේතු වෙලා තියෙනවා කියලා තමයි කටකතා වලින් පළ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ගීතේ නිර්මාණය කරපු රෙස්සෝ සෙරසුත් පස්සේ කාලෙක සියදිවි නසාගෙන තිබෙනවයි කියලා තමයි කියන්නේ. එහි පදපෙලින් කොටසක් මෙසේ ගෙනෙන්නම්. අඳුර ඉරිදා සිහින දකිමින් මම සිහින මැව්වා පමණි. මම අවදි වූ විට ඔබ නිදා සිටින බව මට පෙනේ. මගේ හදවතේ ගැඹුරින්